මම හිතන්නේ කොහමද ඔයගොල්ලෝ ඔක්කොමලා සනිපෙන් ඉන්නවද සනිපෙන් ඉන්නවා නම් හොඳ කෑම කන්න ඕනේ නේද සනිපෙන් ඉන්නට අපි හොඳ කෑම ඒ වගේ පෝෂක ගුණ ආහාරයේ කෑම තියෙන්නත් ඕනේ නේද ඒ නිසා මම අද හදලා පෙන්නන්න ලෑස්ති කරලා තියෙන්නේ කිරිමෝර බැදුමක් කිරිමෝර බැදුමක් කිව්වත් අපි එළවලු බැදලා කනවා ඒ වගේම කිරිමෝර බැදලා කන්නත් පුළුවන් ඒ නිසා ඒකට අඹරන්න දේවලු තියෙනවා අඹරන්න බලන්න තියෙන දේවල් ඔක්කොම අපි එකතු කරලා කොහොමද මේ බැදලා ගන්න යන්නේ කියලා බලමු ඒ නිසා බොහොම අවධානයෙන් බලාගෙන ඉන්න මම මේ කිරිමෝර මාළු බැදුමක් කොහොමද හදන්නේ කියලා කිරිමෝර ඉස්සලාම තම්බලා පොඩි කරලා තියාගන්න ඕනේ ඉන්පසු බලමු මේ සියල්ලම තමයි අපි එකතු කරගන්න යන්නේ අඹරා ගන්න සූදුරු තේ හැඳි දෙකක් ඒ වගේම සුදු ලුණු ඉඟුරු වියලි මිරිස් ඒ හතරම එකතු කරලා සුදු ලුණු දෙකත් කරගන්න. ඒ සියල්ල මේකතු කරලා අඹරා ගන්න ඕනේ. ඒක අඹරලා තමයි තියාගන්න වෙනවා අපිට. ඒ නිසා ඉස්සරලාම ඒ ටික දාලා වතුර ටිකක් එකතු කරලා වැඩිපුර දාන්න එපා ටිකක් එකතු කරලා අඹරා ගන්න. අඹරලා අඹරා ගත්තෙන් පස්සුව පොල් ගාගත් පොල් අපි එකතු කරනවා කෝපයක් වගේ ගාගත් පොල් දැන් අඹරා ගත්තෙන් පස්සුව තමයි දාන්න ඕනේ මතක තියාගන්න දැන් අපි හදන්නේ මොකද්ද ඒකට කිරිමෝර බැදුම තමයි හදන්නේ ඒකට දැන් අපි එකතු කරගත්ත පොල් ගාගත් පොල් ටිකයි දාගත්තේ ගොඩක් වෙලාවට අඹරන්න එපා ටික වෙලාවට අඹරලා අන්තිමට වගේ වතුර ටිකක් දාගන්න. දැන් මේකට කිරිමෝර තම්බා ගන්න. කිරිමෝර තම්බලා අතින් පොඩි කරලා තියාගන්න. කිරිමෝර තම්බනකොට දන්නවනේ කහ ලුණු ටිකක් එකතු කරලා හොඳට තම්බා ඊට පස්සේ හොඳට අතින්ම පොඩි කරලා තියාගන්න. දැන් අපි මොනවද කරන්න යන්නේ කියලා බැලුවොත් කිරිමෝර බැදුම තමයි හදන්න යන්නේ. වාජනේ ටික වෙලාවට රත් වෙන්න තියලා තෙල් ටිකක් එකතු කරලා ඒකට අපි එකතු කරගන්න ඕනේ. තෙල් ටිකක් රත් වුණාම ඒට අපි දාගන්න යන්නේ මොකද? අබ. අබ තේ හැන්දක් එකතු කරගන්න. එකතු කරලා ටික වෙලාවට ඒක තෙම්පරාද වෙන්න රත් වෙන්න ඕනේ. ඒක රත් වුණාම ඒකට අපි එකතු කරනවා සුදු ලුණු ඉඟුරු එකතු කරගන්න. ඊළඟ ඒක මුචියට කපලා තියෙන්නේ ඒ ටික දාගන්න. ඒක දාගෙන එයට ලුණු. ලුණුත් මේ බලන්න මේ ආකාරයට සිහින්ව කපාගත් ඒවා ඊට පස්සේ අපි කරපිංච දාගන්න. ඒක කරපිංච පොඩ්ඩක් කඩලයිට දැම්මු තමයි ඒ සුවඳ එන්නේ. කඩලයිට එකක් දාගන්න. වියලි මිරිසුත් දාගෙන හොඳට තෙම්පරාද වශයෙන් තෙම්පරාද කරගන්න. ඊට ගී නැත්තම් බට ටිකක් එකතු කරගන්න පුළුවන්. එළඟ තෙල් නැත්තම් බට එකතු කරගන්න පුළුවන්. තේ හැඳි දෙකක් වගේ. අන්තිමට මොනවද අපි කරන්නේ? අඹරාගත් ද්‍රව්‍ය එකතු කරනවා. අඹරාගත් ද්‍රව්‍යෙත් එක පොලු තියෙනවා මතක තියාගන්න. අඹරාගත් ද්‍රව්‍යයේ ඉස්සරලාම අඹරාගත්තයන් පස්සේ පොල් දාලා විනාඩියක් තමයි තිබ්බේ. අන්තිමට කිරිමෝර තම්බාගත් කිරිමෝර එකතු කරනවා. තම්බාගත් කිරිමෝර එකතු කරගත්තාම ඒකේ රසය වෙනස්. ලුණු ස්වල්පයක් දැන් තමයි මම දාන්නේ. ලුණු ස්වල්පයක් දාගන්න. ඒ වගේම අපිට හොඳට මිශ්‍ර කර ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඕනෑම දෙයක් අපිට එකතු කර ගන්න පුළුවන්. ලුණු ඒ වගේම අපිට කැමති නම් අඹරා ගන්න. අන්තිමට අපි දාගත්තේ දෙහි යුෂ. අන්තිමට අපි ලිපෙන් බාගෙන තමයි දෙහි යුෂ දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. දෙහි යුෂ අන්තිමට දාලා අපිට ලිපෙන් බාගෙන තමයි දාන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්න මේ ආකාරයට හදාගත්ත මිශ්‍රණය කොහොමද තියෙන්නේ කියලා.
රතු හාල් වලින් අපි හදාගත්ත බත් තියෙනවා ඒ වගේම පොල් සම්බෝලි ඒත් එක්කම බැදුම තියෙනවා මෙතන ඊළඟ හාල් මැස්සොත් එකතු කරගත්ත හාල් මැස්සො බැදුම හාල් මැස්සො බැදුම මේකත් එක්ක එනකොට තවත් ඒක රසය තියෙනවා ඒ නිසා මේ බලන්න හාල් මැස්සො බැදුම දාගෙන ඒත් එක්කම කිරිමෝර බැදුම ඒකත් එකතු කරලා දැන් බලන්න මේ ආකාරයට හදාගත්ත කෑම එක්කෝ දවල් කෑමට නැත්නම් රාත්‍රී ආහාරයට ගන්න පුළුවන් සුදුසු ආහාරය තමයි රතු හාල් වලින් අපි හදාගත්ත බත්නම් බොහොම හොඳයි ඒ වගේම මෙතන අපි පොල් සැම්බල් ඒත් එක්කම හාල් මැස්සො දාලා බෙදලා ගත්තා ඒත් එක්කම කිරිමෝර මැල්ලුම් තමයි හැදුවේ ඒක හරිම හොඳයි ඒ වගේ කෑම ඔගලා හදලා රස බලන්නත් පුළුවන් නේද ඒ නිසා ඔබත් රස බලන්න ලබන සතියේ තවත් රසවත් ආහාරයකට ඔබව හම් වෙන්න මං එනවා ඒ වෙනකම් bye from me now